අද අපි අපේ රට ප්‍රජාජන්තවාදය සම්බන්ධව විශාල අබියෝගයකට මෝනදීල තියෙන වෙලාවා. මෙ රටේ නායකයා පාලලිමේන්තුවටත් අධිකරණයට වග කියන නායකෙක් නොවන තත්ත්වයකට විසිවෙනි සංසෝධනයද ගෙනල්ල තියෙන. මේක හරියට රාජාණ්ඩු කමයක් වගේ. අපි එනම් සියලු දෙනම් විපක්ෂය විදියට මේවෙලාේ එක්කහු වෙලා මේ රටේ ජනතාවගේ ස්වාධීනත්තුවය ප්‍රජාජන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන කාලේකට පිල්ලමල ඉන්නේ. විසිවෙනි සංසෝධනයේ අම්ෙක් තාන්තතිෙක් නැති දරුව එක් විදියට මේ රට්ට බිහි කල්ලතින්. අධිකර නැමති වරයාාවත්. අගමැතිවර යම. මේනටේ අමාත්‍යමන්ලේ කිසිවෙෙක්වත් නොදන තමයිවෙකි ඉදිරිපත් කරලතිය. එන ජනාධිපතිවරයත් අද මේ ආණ්ඩුවත් අද. ඒ ආධිපති පාල්ල ක්‍රමයකට විශ්වවෙනි සංසෝධන ඉදිරිපත් කරලතින්. ජනතාවගේ පරමාධිපත්ය නම ටක පල්ලිමේන්තුවේ නියෝජනයමගේ ව්‍යවස්ථාදායක සභයෙන් තමයි එක නියෝජනයවෙන්න්නේ කඩියුතු කරන්න. අදේන ජනතාවගේ පරමාදිි පත්ය විනාස කරන තත්ත්වකට පත්කරල තියෙනවා. මේ රටේ ජනතාව පත්කරපු පාල්ලිමේන්තුව ජනතාව පත්කරු මැති ඇමතුවරු පස කලා රාජාණ්ඩු ක්‍රමයකට මේ රට ගිනිියන තත්වයකට විශවෙනි සංසෝධනය ගනල්ල තිය. චනාධි පතිවරයා පාලිමේ තුරු වක් කිය කියන්න ඕන්නේ. දහනම්වෙනි සංසෝධනයෙන් තිබ්බ කැමිනට් මන්ලේ පත්කිරීමේ අගමැතිවරයාගේ නිර්දේශය බලය සම්පූර්ණය මයිං කරල තියෙන. අගමැතිවරයා කොමන තත්ත්වක පහත් තත්වකට බලරහි තත්වක දත් කරල තියන කිවුවත්. විසිවෙනි සංසෝධනයේ පිළිබඳව අගමැතිවරයා පත්කර කොමිටුවයේ වාර්තාව මායිම් නොකර ජනාධතිපත්තු මාඩු තරමි මේක පාලලිවේන්තුවේ කියා කියලා දෙන්න ඇතත්වකට පත්කරලතිය. කියවන්න බැරිතාත්ව කර පත් කළතිය. දහනම් විසිවෙනි සංසෝධනය ගේ නිස්සල්ලා අගමැතිවරයාගේ බලය තක්සේරුව යෝජනා සම්බන්ධව මෙමනම් කටිකුතු කරන්නේ විස්සිවැනි සංසෝධනයෙන් පස්සේ. මැතිවරයාම රටේ අව ලංගු කාසියක් වවි දිීර පත්වී. එ සම්පූර්ණි පාල්ලිමේන්තුවේ මූල්ල බලය අහෝසි කරල තියෙන. රාජ්‍ය සමාගම් එකසිය පනාක. පාල්මේන්තුර වග කියන වග නොකීන තත්වකර පත් කරල තියෙන. එනදක රාණඩු ක්‍රමය ුත්තේ හාගිය රජේ මුදල් ජනතාවගේ මුදල්. මහගබාග ප්‍රසිද්ධයේ හොරකං කරන්න ඉඩ දෙෙන. හොරකං කරන්න ති දොරවල් සියල් විවෘර්ත කල්ලා පත්කරන තත්ව කරද පත් කරල තිය. ඒ විතරක් නෙවෙයි මේක අනුව දවිත්්‍ය පොර ඇසි භාාවේ රටේ ස්සිල්ලම් විරුද්ධයි. ඕනම රටකායකුට මේ ඇවිල්ල දවත්තපුර ඇසයකුට ඕනෑම තනතුරක් ලබාගෙන ඕනෑම දෙයක් කල්ලාපොහො න්න පුුවන්ක තතකට මේකෙින් පත්කල්ලා තියෙනු...